एसएससी आराधित विषय विषय क्रिकेट तरंगावली आरंभ होना अटविंद तरंग देगा पैवैतुना पलवीन तरंगे ग्रे सह रेड अतर पैवैतुने एम तरंगे कडलू हाइकिंग पहासुन जयग्रहण क्रीमेट रेड्स कंडायम समर्थना ग्रे कंडायम लाकुन एक विषय कडलू नमे एहिदी पंदुवट पहार दी मेदी नम कैपी पेनेन इनिम क्रीडाकल ක්‍රීඩකයන් සම්බන්ධයෙන් කතා කිරීමට ඒ තරම් දෙයක් නැහැ ලකුණු 32ක් මොවින් සුබසිංහ ලබා ගන්නවා මුදිත ලක්ෂණ ලකුණු 24ක් ලබා ගන්නවා විශේෂයෙන්ම පැවසිය යුතුයි මේ පැවති තරඟ දෙකේම පිතිකරුවන්ගේ දක්ෂතා සම්බන්ධයෙන් ඒ තරම්ම සෑහීමකට පත්වන්නට බෑ නමුත් පන්දු යවන්න විශිෂ්ට පන්දු වැවීමක් සිදු කළ ආකාරයක් පෙනී යනවා ඒ වගේම අසිත ප්‍රනන්දු කඩු 4ක් ලකුණු 22කට ලබා ගන්නවා මයිස් තීක්ෂණ ලකුණු 16කට කඩු 2යි මතීෂ පතිරණ 16කට කඩු 2යි ඉන අතුරුව ලසිත් ක්‍රූස් පුල්ලේ ප්‍රවේගකාරී ආරම්භක පිතිකරුවා 1540 හතරකදී ලකුණු 54ක් ලබා ගන්නවා කුසල් මෙන්ඩිස් නායකයා ලකුණු 34ක් ලබා ගන්නවා ආරම්භක කඩු ලකුණු 88ක් එම නිසා පහසුවෙන්ම තරඟ ජයග්‍රහණය කර ගැනීමට හැකියාව ලැබෙනවා අවසානයේ කඩු 4ක් පමණ දෙවි එහිදී පන්දු යැවීමේදී අකිල දනංජය කඩු 2ක් ලකුණු 36කට ලබා ගන්නවා මේ පළවෙනි තරඟය තරඟයේ වීරයා බවට පත්වන්නේ අසිත ප්‍රනාන්දු රාත්‍රී තරඟයේ පැවැතුන බ්ලූ කණ්ඩායම සහ ග්‍රීන් කණ්ඩායම අතර විශේෂයෙන්ම තරඟාවලිය ආරම්භ කිරීමට පෙර සංචිත සැසඳීමේදී අපත් පැවසුවේ රෙඩ් සහ ග්‍රීන් කියන කණ්ඩායම් දෙක ප්‍රබල කණ්ඩායම් දෙකක් බව ඒ සංචිතවල සිටින ක්‍රීඩකයන්ගේ නම් අනුව නමුත් මේ විශේෂම කාරණය තමයි පළමෙන් පන්දුවට පහර දුන්න බ්ලූ කණ්ඩායමත් ලකුණු 122ක් පමණයි නමුත් ලබා ගත්තේ පිතිකරුවන් සම්බන්ධයෙන් කතා කිරීමේදී නැවතත් අවාසනාවන්ත තත්ත්වයක් තිබෙන ආශෙන් බණ්ඩාරනොදවි ලකුණු 37ක් ලබා ගත්තා ඒ වගේම කසුන් රාජ් ලකුණු 19ක් ලබා ගන්නවා ඒ ඕන් දෙදෙනාගේ සම්බන්ධතාවය නිසා තමයි ලකුණු 122ක් ලබා ගැනීමට හැකියාව ලැබුණේ පන්දු යැවීමේදී ජෙෆ්රි වැන්ඩර්සේ ලකුණු 12කට කඩලු 3ක් විශිෂ්ට පන්දු යැවීමක් සිදු කරනවා ඊට අමතරව අනෙක් ක්‍රීඩකයන් එක් කඩලු බැගිනුත් දවා ගන්නවා කෙසේ වෙතත් පහසුවෙන් ජයග්‍රහණය කිරීමට හැකි බවට පෙනී ගිය අරංගයේ අවසානයේදී පරාජයට පත් වෙන දශුන් ශානකගේ ග්‍රීන් කණ්ඩායම එහිදී ලකුණු 37ක් පමණයි දශුන් ශානක ලබා ගන්නේ අනෙක් කිසිදු ක්‍රීඩකයෙක් ලකුණු 20ක් ලබා ගැනීමට සමත් වන්නේ නැහැ ඉතාමත් අපහසුවෙන් තමයි පන්දුවට පහර දුන්නේ අවසානයේදී මේ විශේෂම කාරණය ආරම්භක පන්දු යවන දිල්ෂාන් මදුශංක පන්දු වාර 4යි ලකුණු 22යි කඩලු 2ක් නිලකුණු පන්දු 12ක් යවනවා දසුන් ශානකගේ පළවෙනි පන්දුවටම දවා ගැනීමට හැකියාවක් තිබුණා කඩුල්ල මුවා කිරීමේ වර්ධට නමුත් ඔහු නෝබෝල් පන්දුවක් යවනවා එම නිසා ඒ ඉල්ලීමක් කරාට පළක් වෙන්නේ නැහැ එසේ නොවුණා නම් මීටත් පෙර තරඟයේ අවසානයටපත් වෙන්නට ඉඩ තිබුණා ඔහුගේ දෝලණය ඉලක්කය අති විශිෂ්ට පන්දු යවන්නෙක් බව තමයි පෙනී යන්නේ දිල්ෂාන් මදුශංක වයස අවුරුදු 22ක් පමණ තම තරුණ ක්‍රීඩකයෙක් ශ්‍රී ලංකා ඒ ශ්‍රී ලංකා 19 පහළ කණ්ඩායම් නියෝජනය කළ ක්‍රීඩකයෙක් ඒ වගේම LPL තරඟාවලියත් නියෝජනය කළ ක්‍රීඩකයෙක් නමුත් ඔහුගේ වෙනසක් මේ වන විට පෙනී යනවා වමතින් පන්දු යවන වේග පන්දු යවන්නේ වේගය ඉතාමත් හොඳයි ඒ වගේම දෝලනය විශිෂ්ට දෝලනයක් දකින්නට ලැබුණා ඔහුගේ දකුණත් පිතිකරුවන්ගේ ඇතුළට විශේෂයෙන්ම පළවෙනි තරඟ දෙකේ කැපී පෙනෙනම ක්‍රීඩකයා බවට පත්වන්නේ මේ දිල්ෂාන් මදුශංක මොහු හුංගම ප්‍රදේශයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට පැමිණි ක්‍රීඩකෙක් බව තමයි වාර්තාවන් හුංගම විජේබාහු මහාවිද්‍යාලයෙන් තමයි ඔහු ක්‍රිකට් ක්‍රීඩාවට පැමිණ තිබෙන්නේ කෙසේ වෙතත් තමත් හොඳ සොයා ගැනීමක් විදිහට නම් කරන්නට පුළුවන් අප පැවසුවා මේ තරඟාවලිය ආරම්භ වීමට පෙර ආසියානු කුසලානය ඒ වගේම විශ්ව ලෝක කුසලානයට ක්‍රීඩකයන් සොයා ගැනීමේදී මෙයිනුත් ක්‍රීඩකයන් කිහිප දෙනෙක් සොයා ගැනීමයි කියන කාරණය දැනට පෙනෙන විදිහට මේ පළවෙනි පන්දු වාර 4 යැවීම සම්බන්ධයෙන් නම් සම්පූර්ණ තරඟ දෙකේ කැපී පෙනෙනම පන්දු යවන්න බවට පත්වන්නේ දිල්ෂාන් මදුශංක ඔහු තමයි තරඟයේ වීරයා බවට පත්වන්නේ එම තරඟයේ කෙසේ වෙතත් අවසානයේදී ලකුණු 32ක දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වෙනවා ලකුණු 90ක් පමණයි ලබා ගන්න ග්‍රීන්ස් කණ්ඩායම ප්‍රබල පිතිකරන ලයිස්තුවක් පැතුම් නිස්සංක නිරෝෂන් දික්වැල නුවනිඳු ප්‍රනාන්දු දිනේෂ් චන්දිමාල් දනංජ ලක්ෂාන් දසුන් ශානක දක්වාම තමත් හොඳ පිතිකරුවන් සිටි කණ්ඩායමක් ලකුණු 90කට දවා ගැනීමට අවසානයේදී සමත් වෙනවා ප්‍රබලම ඉසරදේ බවට පත්වන මේ දිල්ෂාන් මදුශංක කෙසේ වෙතත් මේ සොයා ගැනීම අපට විශේෂයෙන්ම මතක් කළ හැකි ආසියානු කුසලානය පැවැත්වන්නේ නම් එක්සත් අරාබි එමිරාජයේ වේග පන්දු යවන්නන්ට ඒ තරම්ම කැපි පෙනෙන සුසුකමක් නැති වුණත් ඕස්ට්‍රේලියාවේදී තමයි ලෝක කුසලානය පැවැත්වෙන්නේ එම නිසා දිල්ෂාන් මදුශංකගේ නම ඒ ලෝක කුසලාන සංචිතයට කියවෙන්නට බොහෝ දුරට ඉඩ තිබෙනවා අපි බලමු ඉදිරියේදී තවත් තරඟ පැවැත්වෙනවා මූලික වටේ තරඟ 3ක් නිසා තව තරඟ 2ක් තිබෙනවා අවසන් මහා තරඟ
ඔවුන් තේරුණු තවත් තරගයක් වැඩි වෙනවා. මෙසත් බලමු තව තරග දෙක තුනක් තිබෙන නිසා ඔහු ඉතාමත් හොඳින් ක්‍රීඩා කරොත් බොහෝ දුරට ආසියානු කුසලානයටත් ඔහු තේරෙන්නට ඉඩ තිබෙනවා. නමුත් කැපිපෙන දියුණුවක් සහ කැපිපෙන වෙනසක් ඒ වගේම වේගයක් ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව ඒ සියල්ලම මේ වන විට කැපිපෙන මට්ටමේ පෙනෙන්නට තිබෙන ආකාරයක් තමයි පෙනියන්නේ. විස්තර විචාරකිනුත් ඒ බව විශේෂයෙන්ම පවසා සිටියා. අපි බලමු නවතම සොයා ගැනීමක් විදිහට අපට දැනට පවසන්නට පුළුවන් පළවෙනි දිනේ අවසානයට පත්වන විට SSC ආරාධිත 2020 තරගාවලියේ දිල්ෂාන් මදුශංක. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.